දවකෙම ඔබ මේ එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකන්ස් පුවත්පත්තර සමගාමීව විකාශය වෙන ශ්‍රී ලංකන්ස් YouTube නාලිකාවත් එක්ක. අද ගීතයට අරුතක් වැඩසටහනින් අපි කතා කරන්න යන්නේ සිංහල සිනමාවේ විශේෂ සලකුණක් තිබූ චිත්‍රපටයක අඩංගු වන ගීතයක් ගැන. ඉතින් ඒ ගීතය ගැන කතා කරන්න අදත් එකතු වෙන්නේ ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර මහතා. ඉතින් එතුමාව ඉතාම ආදරයෙන් පිළිගන්න අපේ වැඩසටහනට ආයිබෝවන් කියලා. ආයිබෝවන්. අද ඔබතුමා තෝරගෙන තියෙන්නේ අපේ සිංහල සිනමාවේ ඉතාම ජනප්‍රිය අදටත් ජනප්‍රිය ගීතයක්. ඔබ ඔබතුමා ඇයි එවැනි ගීතයක් අද අපේ වැඩසටහනට ගෙන එන්න හිතුවේ? ඇත්තටම එකක් ජනප්‍රියතාවය ගීතේ අනිත් එක මේ ගීතයේ තියෙන සදාකාලික බව ජනප්‍රියත්වයක් වගේම සාර්ථකත්වය සංගීතයේ වචනවල එක්කම මේ සිනමාවලට උචිත ගීතයක් සිනමාවේ පසුබිම ඒ ඒ ඒ දර්ශනයේ ඒ සංසිද්ධියේ ඒ තේමාවේ පසුබිම මුළු මනින්ම නිර්වචනය කරන ගීතයක් හැටියට මේ ගීතය මම එදා ඉඳන් විශ්වාස කරනවා ඒකම මේ නිර්මාණ කටයුතු පිළිබඳව යම් යම් අවස්ථාවල කේමදාස මහත්තයත් එක්ක සාකච්ඡා කරන්න. මොකද එයා හරි ආසයි මේ. එයාගේ නිර්මාණ කවුරු හරි එයාගෙන් අහනවා නම් ඇයි මෙහෙම කරේ? කවුරුත් අහන්න නැත්නම් එයාලට ඒක දුක හිතෙනවා. ඉතින් මම හුඟක් වෙලාවට කරන්නේ ආචාර්ය කේමදාසයන් මුණ ගැසුණු වෙලාවල් වලට වැඩ කරන වෙලාවල් වලට මම අහනවා මාස්ටර් ඇයි මේක මෙහෙම කරේ කියලා. ඉතින් ඇත්තටම එයා හරි ආදරයෙන් ආසාවෙන් ඒක කියනවා. මෙහෙමයි මේක උනේ කියලා. මම කරේ මේකයි මගේ හිතේ තිබුණේ මේකයි කියලා කියනවා. ඉතින් අතන මේ ගීතයත් ওই විදිහට මම මාස්ටර්ගෙන් විචාරුවා මේ ගීතේ කොහොමද ඇයි මේ වගේ නිර්මාණයක් කරේ මේ හංසවිලක් චිත්‍රපටියට මේ ඔක්කොමත් එක්ක බැඳුනහම මේ ගීතය මගේ හිතේ තියෙන ගීතයක් ඒ නිසා මම මේ ගීතය තෝරගත්තා. දැන් මේ ගීතේ අඩංගු වෙලා තියෙන 1980 දී පමණ තිරගත වුණු හංසවිලක් චිත්‍රපටයේ මේ චිත්‍රපටය පිළිබඳ ඔබතුමාගේ කොයි වගේ අදහසක්ද තියෙන්නේ? මේ චිත්‍රපටය ඇත්තටම මේ අපේ පවුල් සංස්ථාව ආසියානු කලාපීය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තියෙන පවුල් සංස්ථාව කියලා එකක්. මේ පවුල් සංස්ථාවේ බිඳී යාම යම් යම් හේතුන් මත අහේනිය වෙන්න පුළුවන්, එකම වෙනත් බැඳීම් වෙන්න පුළුවන්, වෙනත් බලපෑම් වෙන්න පුළුවන්, මේ නිසා වෙනත් අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්. මේ නිසා අපේ පවුල් සංස්ථාව වරින් වර පවුල් සංස්ථාවේ සමාරතන් කැඩෙනවා. ඉතින් මේ කැඩීම තමයි මේ සිනමාපටියේ මේ නිර්මාණයේ පෙන්눔 කරන්නේ මෙන්න මේ කැඩීම. මේ කැඩීමට එක හේතුවක්. ඉතින් ඇත්තටම මම හංසවිලක් චිත්‍රපටය ඉතාමත්ම අගය කරනවා. ඒ නිර්මාණකරුවාගේ නිර්මාණය පිළිබඳව මම ඉතාමත්ම සෑහීමකට පත් වෙනවා මේ හොඳ නිර්මාණයක් කරා කියලා. දැන් මේ ඔබතුමා සඳහන් කළා මේ අපගේ පවුල් සංස්ථාවේ තියෙන අර්බුදයක් තමයි මේ සිනමාව හරහා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න කියලා. එවැනි කතා තේමාවක් සිනමාවට ගෙනාපු ධර්මසිරි බණ්ඩාරනායකයන් ගැන ඔබතුමාගේ අදහස කොයි වගේද? එතුමාගේ මේ සිනමා නිර්මාණයත් එක්කම ධර්මසිරි බණ්ඩාරනායක ඇත්තටම වර්ණ විද්‍යාරත්නය කියන්නේ මම ඔබතුමා උගන්වපු පාසලේ ආදිශිෂ්‍යයෙක්. ඉතින් ඒ ධර්මසිරි ඒ කාලේ ඉඳන්ම නාට්‍යවලට නැඹුරු වෙලා තියෙනවා. විද්‍යාරත්නය කියලා කියන්නේ මේ නාට්‍ය කලාවට සාහිත්‍යයට බොහොම ඉඩහසර තියෙන පාසලක්. ඒ කියන්නේ හරියට උල්පතක් වගේ තැනක්. ඉතින් ධර්මසිරි බණ්ඩාරනායකත් වර්ණ විද්‍යාරත්නයේ ආදිශිෂ්‍යයෙක්. ඔහුගේ සමකාලීනයන් ඉන්නවා හේමසිරි ලියනගේ ඒ විද්‍යාරත්නයේ ආදිශිෂ්‍යයන්. එතකොට ධර්මසිරිගේ මේ නිර්මාණයට පිටුවහලක් වුණා වර්ණ විද්‍යාරත්නය සහ ඔහු එයින් ළඟ නාට්‍යමය ආභාෂය. පසු කලෙක ඔහු සිනමාවට ආවා. සිනමාවට ඇවිල්ලා සිනමාව පිළිබඳව අධ්‍යයනය කළා. ඉතින් ධර්මසිරි බණ්ඩාරනායකගේ මේ නිර්මාණය ඇත්තටම ඔහුගේ සිනමා ජීවිතයේ මා දකින ඉතාමත්ම උසස් ඔහු අතින් බිහි වෙච්ච උසස් නිර්මාණයක් හැටියට. දැන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ධර්මසිරි බණ්ඩාරනායකයන්. ඒ වගේම මේ ගීතය ලියන්නේ ධර්ම
සේන පතිරාජයන් ඒ කියන්නේ එතුමත් චිත්‍රපටි අධ්‍යක්ෂකවරේ විශිෂ්ට චිත්‍රපටි අධ්‍යක්ෂකවරේ එතකොට ඔබතුමා මේ පද රචකයෙක් විදිහට ධර්මසේන පතිරාජයන්ගේ ප්‍රතිභාව දකින්නේ කොයි විදිහටද පද රචකයෙක් විදිහට ඇත්තටම ඔහු ලියු එක ගීතයක් වෙන එක එක එකම ගීතය මේක වෙන්න පුළුවන් මා දන්නා තරමින් එතකොට පද රචකයෙක් හැටියට මේ ගීතේ මේ සිනමාපටයේ කියන මේ තේමාවේ කියන්නේ මම කිව්වා වගේ පෞල් සංස්ථාවේ බිඳ වැටීම ඒකට හේතුව ඒ සියල්ලක්ම මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙනවා මේ පදවැලේ අන්තර්ගත වෙලා තියෙනවා එතකොට ඒ නිර්මාණකරුවා ගේපද රචකයා ඇත්තටම හසු කරගෙන තියෙනවා අධ්‍යක්ෂකවරයාට කිව යුතු දේ කුමක්ද කියන එක හසු කරගෙන තියෙනවා අපිට සිනමාපටයකට ගීතයක් යොදන්නේ ඇයි දැන් අපි ඉස්සර සිනමාපටයකට ගීතයක් යොදුවේ හිස්තම් පුරවන්න දැන් එදා යුගයේ ඔය අපේ ඉන්දියානු ආභාෂය තිබුණු කාලේ උත්තර ಭಾರತೀಯ සහ දක්ෂිණ ಭಾರತೀಯ ආභාෂය තිබුණු කාලේ සින්දු තියන ඕන තරම් චිත්‍රපටිවල ඒ කිසිම හේතුවක් නැහැ. ඒ කියන්නේ චිත්‍රපටියට ගැළපීමක් නැහැ. ඔව් ගැළපීමක් නැහැ. නමුත් පසු කාලීනව අපේ අධ්‍යක්ෂකවරුන්ට හොයාගත්තා තීරණය කළා දැන් ගීතයක් කියලා කියන්නේ විනාඩි 3යි. විනාඩි 3ක් නැත්නම් 3හම මාරයි. මේ මේ මේකෙන් කියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දැන් දර්ශන කාලයේ දහවන කාලයේ මං හිතන්නේ පැය භාගයක විතර අධ්‍යක්ෂකවරයා කියන දේ ගීතයකින් පුළුවන් විනාඩි 3කින් කියන්න. ඉතින් පසු කාලයක අපේ සිනමාවට ගීත යොදාගත්තේ අපේ දක්ෂ අධ්‍යක්ෂකවරු නිර්මාණශීලී අධ්‍යක්ෂකවරු ගීත යොදාගත්තේ අර ඔහුගේ නිර්මාණයේදී කියන්න බැරි දෙයක් දැන් දිගුදහවන කාලයක් කිටි කර ගැනීමේ අරමුණකින් ඒක තමයි දැන් මේ ගීතවල තේමාව උනේ යන්නේ එකයි කියන්න බැරි අධ්‍යක්ෂකවරයාට කියන්න බැරි ගොඩාක් දේ පදවලකින් කියනවා ඒ කියන්නේ දීර්ඝ කාලයකදී කියන්න ඕන දෙයක් ඉතා කෙටි කාලයකදී ගීතයක් තුළින් ප්‍රේක්ෂකයාට දනවන්න පුළුවන් ගීතය හරහා ඔව් දැන් අධ්‍යක්ෂකවරයාට කියන්න බැරි දේ ඉතුරු ටික ගීත පදවලකින් කියනවා පදවලෙන් කියන්න බැරි දේ සංගීතයෙන් කියනවා සංගීතයෙන් තවත් කියන්න බෑ සීමාවක් තියෙනවා මේ මේ සිනමාවේ ඇතුලේ සංගීතයේ සීමාවක් නැහැ හැබැයි සිනමාවේ ඇතුලේ සංගීතයේ සීමාවක් තියෙනවා ඒතර මේ සීමාව තුළ කියන්න බැරි දේ ගායකයා හෝ ගායිකාවලවා කියව ගන්නවා ඉතින් ඔන්න ඔය එකතුව පදමාලාව සංගීතය සහ ගායනය මේ තුනේ එකතුව එකට ගත්තාම පුළුවනි ලොකු කතාවක් පැයක දහවන කාලයකදී කියන කතාවක් අධ්‍යක්ෂකවරයාට පුළුවන් විලාන් තුලකින් කියලා ඉවර කරන්න. ඒ කියන්නේ ධර්මසේන පතිරාජයන්ගේ අභියෝගය ජයගෙන තියෙනවා මේ චිත්‍රපටය හරහා. ඔව්. එතකොට ඔබතුමා කොයි වගේද දකින්නේ කේමදාස මාස්ටර්ගේ සංගීත භාවිතාව? මේ කේමදාස මාස්ටර්ගේ සංගීත භාවිතාව චිත්‍රපටයෙන් චිත්‍රපටයට වෙනස්. දැන් ගොළු හදවත ගත්තාම ඒකම ඔහු නිර්මාණය කළ වාණිජ චිත්‍රපට ගත්තාම ඔහු නිර්මාණය කළ කලාත්මක චිත්‍රපට ගත්තාම මේ හැම එකේම සංගීතය භාවිතා කරලා තියෙන එකිනෙකට වෙනස් ආකාරයකට ඇත්තටම ඔහු තීරුම් ගන්න තියෙනවා සිනමානුරූපී සංගීතය කියන්නේ කුමක්ද කියන එක ඒ ඔහුගේ තෝරා ගැනීම ඔස්සේ පසුපසින් හිටිය අපේ ඊට පසුයුගවල සංගීත අධ්‍යක්ෂකවරුනුත් මේක මේ කේමදාසයන් කරපු දේ තේරුම් ගත්තා. හැබැයි මේක කේමදාසයන්ගෙන් ගත්තාය කියන්න ඒගොල්ලෝ මැලි වුණා. කේමදාසයන්ට මුල් තැන දීම ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා. නමුත් මා දන්නවා ගොළු හදවත නිධානය මේවයි ඉඳලා. මේ මේ හැම එකේදීම මේ සංගීත නිර්මාණ පිළිබඳව මම කේමදාසයන්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඇයි මාස්ටර් මෙතන මෙහෙම කළේ? ඇයි මෙතන මෙහෙම කළේ? ඉතින් ඒ මාස්ටර් ඒ වෙලාවට මට කියනවා මේකයි මේකයි මගේ හිතේ තිබුණේ. ඉතින් ඒක තේරුණා නම් මිනිස්සුන්ට මම දිනුවා වෙනවා. නොතේරුණා නම් ඒක ඉතින් ඒ මිනිස්සුන්ගේ තියෙන නොතේරුම්කම බොහෝ අවස්ථාවල මට එහෙම කියලා තියෙනවා. ඉතින් මේකේ සංගීත භාවිතාවෙත් අර පෞල් සංස්ථාවේ බිඳ වැටීම නැත්නම් කලබලය
මම කියුවානේ කරුණු කාරණා කීපයක් බලපානවා කියලා පෞල් සංස්ථාවක බිඳ වැටීම දැන් මේකේ පෞල් සංස්ථාවක බිඳ වැටීම සිදුවන්නේ කුමන හේතුවක් නිසාදයි කියන එක අපිට ටිකක් සොයා ගන්න අපහසුයි මොකද මධ්‍යම පාන්තික පෞලක් අහේනිය කියන එක නෑ මේ පෞලට ඒ වගේම මම දකින මම මගේ පැත්තෙන් මම දකින දෙයක් තමයි මේ බිරිඳ නිවසේ තනිවීම සැමියා බොහෝ විට හොයන්නම මුදල් හොයන්නම උත්සාහ කරනකොට බිරිඳ ගෙදර තනි වෙනවා මොකද බිරිඳගේ අවශ්‍යතාවයන් මේ මුදල් හොයා ගැනීම තමයි නමුත් ඒකම නෙමෙයි අර පවුලක් හැටියට එකට ඉන්න ඕනා කියන එක ඉතින් මෙතනදී මේ 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 චරිතය මේ කාන්තා චරිතය වෙනත් පුරුෂයෙකුගේ සම්බන්ධතාවයක් එක්ක සම්බන්ධ වෙනවා. මේකයි මම කියන්නේ පෞල් සංස්ථාවේ මධ්‍යම පාන්තික පෞල් සංස්ථාවේ බිඳ වැටීම. දැන් මේක අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. දැන් ඉහළ ධනවත් පන්තියේ පෞල් සංස්ථාවක බිඳ වැටීම ඊට වඩා වෙනස්. දැන් මේක තියෙන්නේ මධ්‍යම පාන්තික පෞල් සංස්ථාවක් බිඳ වැටීම. ඒකම අපි ගත්තොත් නිර්ධන පන්තියේ පන්ති බේදයක් මම මේ පන්ති බේදයක් ඇති කරනවා නෙමෙයි. ඒ කියන්නේ මුදල් තියෙන සහ නැති පවුල්වල කොහොමද පවුල අර්බුදයට යන්න කාරණා ඔබතුමා ඔය සඳහන් කරන්නේ. දැන් මේ නිර්ධන පන්ති ඒ කියන්නේ මුදල් නැති පන්තියක කාන්තාවක් හෝ පිරිමියෙක් මේ මේ පවුල් සංස්ථාවේ බිඳ වැටීමට යන්නේ වෙනත් හේතු කරුණු කාරණා හින්දා. මුදල් නෙමෙයි. ඉතින් ඔය වගේ සමහර බලය ඔය වගේ දේවල් බලපානවා. ඉතින් මේක එකෙන් එකට තීරුම් ගන්න ඕනේ අපි ඒ චරිතස්සට ගිහිල්ලා ඇයි මෙහෙම වුනේ කියන එක. මේක ටිකක් තීරුම් ගන්න අමාරුයි. කොහොම වුණත් මේ සංගීත නිර්මාණයේ මේ සිනමා නිර්මාණයේ තියෙන්නේ අර මං කිව්වා වගේ මධ්‍යම පාන්තික පවුලක කියලා සිදුවෙච්චි අබැද්දිය. පවුල් සංස්ථාවේ බිඳ වැටීම එතෙන්දි කොහොමද ලෙදෙනා හැසිරෙන්නේ? එතෙන්දි කොහොමද බිරිඳ මේකට සාධාරණයක් කතා කරන්නේ? මම මේ කරපු දෙය හරි. ඒතර සැමියා කියන්නේ සැමියා පෙන්නුම් කරන්නේ ඔබ කරපු දෙය වැරදි. ඒතර ගැහණියගේ පැත්තෙන් ගෑණි කියලා මම කරපු දෙය හරි. මට මේක කරන්න සිද්ධ වුණා. ඔක තමයි මේකේ යටිතලයේ තියෙන අර්ථය. මේ සිනමාපටය නැරඹුවා නම් අර සිනමාපටය පිච්චර් එකක් බල්ල විදිහට බල්ල හරියන්නේ නැහැ. සමහර විට දෙවරක් තුන්වරක් නරඹන්න සිදු වේවි මේ තියෙන දේ අල්ල ගන්න ග්‍රහණය කර ගන්න මම කියන්නේ සිනමා පල්ලිය තුන්වරක්වත් අඩු වශයෙන් බලන්න බලන්න වේවි ඒතරම් හදවතට තේරුම් ගන්න පුළුවන් කතන්දරයක් ඇයි මෙහෙම වුනේ කියන එක අපි තේරුම් ගන්න ටිකක් කල් යනවා ඉතින් ඇත්තරම ඒ ඒ ඒකත් එක්ක ඇති කරලා තියෙන සංගීත නිර්මාණය මේ හැම එකක්ම ඉතාමත්ම සාර්ථකයි ගීතයත් ඉතාමත්ම සාර්ථකයි සිනමා පටියක සිනමා ගීතයක් සමහර වෙලාවට සිනමාවත් එක්ක බලන්න ඕන ගීත තියෙනවා නෑ සිනමාවෙන් පරිබාහිරව බලන්න ඕන ගීත තියෙනවා දැන් මේ ගීතය අපිට සිනමාවෙන් පරිබාහිරව ඕනම තැනක ගායනා කරන්න පුළුවන් සිනමාව මතක් කරගන්න අවශ්‍ය නෑ කියන චිත්‍රපටියෙන් චිත්‍රපටිය වෙනම තියලා ගීතය අරගෙන එළියට අරගෙන අපිට ඒ ගැන කතා කරන්නත් එක රස විඳීමේ හැකියාවකුත් තියෙනවා කියලා ඔබතුමා හිතනවා. ඔව් ඇත්තටම තියෙනවා කියන්නේ පදවැලේ අපිට වෙනම ගීතයක් හැටියට මේක රස විඳින්න පුළුවන් අදහස් දක්වන්න පුළුවන් තත්වයේ තියෙනවා. සිනමාවටම යන්න ඕනේ නැහැ. නමුත් අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ මේ මේ වැඩසටහනේ සිනමාවත් එක්ක. ඒ නිසා කොතෙක් දුරට සිනමාවට සිනමාවේ තියෙන කතාන්දරයට කොතෙක් දුරට මේක බද්ධ වුණාද කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් ඔබතුමා කලින් කිව්වා කේමදාස මාස්ටර් සමග එතුමාගේ සංගීත නිර්මාණ ගැන කතා බහ කරලා තියෙනවා කියලා. ඔබතුමා මේ කියන්නේ හංසවිලක් චිත්‍රපටියේ සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ කියන ගීතය පිළිබඳව කවදා හරි දවසක කතා කරලා තියෙනවද? ඔව් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමා කොයි වගේ අදහසක්ද දැක්කේ ඔබතුමත් එක්ක මේ සංගීතය ගැන? මම කිව්වානේ එතුමා හරි ආසයි කියලා එතුමාගේ නිර්මාණ ගැන කතා කරනවට එයත් එක කතා කරනවට එයා හරි ආසයි. නිශ්ශබ්ද ඉන්නවට වැඩියි. ඉතින් ගොළු හදවත නිධානය ඔය වගේ යාගේ නිර්මාණ ගොඩක්
මම ඇත්ත කතා කරලා තියෙනවා නිදහසේ ඉන්න වෙලාව නිදහසක් කියන තැනක් වෙලාවක් යාට නැහැ. නමුත් අපිට පොඩි නිදහසක් හෝ හමු වුණාම මම කතා කරලා තියෙනවා ඇයි මෙහෙම මේ තැන්වල මේ විදිහට කරේ කියන්නේ. දැන් මේකෙදි සීඑම් ජයරත්න සහ සුනිල් ආබේසේකර මේ දෙදෙනාම ගායනයට ওই කාලේ ආධුනිකයි. සුනිල් වංග හිතන්නේ එතරම් ජීවිත ගායනා කරලා තිබුණ නැහැ. සුනිල් කටහඬ අඳුරගන්න බෑ මේ ගායනා කරන්න සුනිල් ආබේසේකර කියලා. දැන් ඉතින් අපි දන්නවා. ඔය එම මහත්මේ වැඩිපුර ගායිකාවක් විදිහට ජනප්‍රිය නැහැනේ. නැහැ. ඉතාම ඉතාමත්ම දක්ෂ ඔපෙරා ගායන ශිල්පිනියක්. ඒ පැත්තෙන් ඉතාමත්ම ඉහළ ගායන හැකියාවක් තිබුණු ගායන ශිල්පිනියක්. දැන් TM උනත් මේ කාලේ ඉතාමත්ම ජනප්‍රිය ගායකයෙක් නෙමෙයි. ඒ කියන්නේ අර කටහඬින් හඳුනා ගන්න පුළුවන් තත්ත්වයේ හිටපු ගායකයෙක් නෙමෙයි. සමහරට එහෙම වුණා නම් මාස්ටර් TM මේකට නොගැලී ඉන්න තිබුණා. දැන් මාස්ටර්ගේ පාවිච්චි කිරීම ඉතාමත්ම හරි අමාරුයි අදහ ගන්න. දැන් හිටි ගමන් අමල්සිරි පීරිස්ව පාවිච්චි ගන්නවා ගීතවලට. අමල්සිරි පීරිස් කියන්නේ වයලින වාදන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ ඔහුගෙන් තේරුම් අරගෙන මාස්ටර් ඔහුව පාවිච්චි කළා. ඔහුගේ ගමන වෙනස් වුණා. දැන් ලීඩි ගුණසේන වයලින වාදන ශිල්පියෙක්. ගුවන්විදුලියේ පටිගත කිරීම වලදී හිටි ගමන් මේ ගුණසේන මෙන්න මේ සින්දුව කියනවා කියලා ගුණසේන ඇදලා දානවා සින්දු කියන්නේ. ඒ කියන්නේ ඔහුට තියෙනවා අර තෝරා ගැනීම. එහෙමත් එකක් තියෙනවා මාස්ටර්ට පුළුවන් මෙයාගේ කටහඬ මට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියන එක මට ඕල තැනට ගන්න පුළුවන් කියන එක මාස්ටර්ගේ හිතේ තියෙනවා. ඉතින් මාස්ටර් යාව තෝරගන්නවා. මේ ගීතේ හෙමින් සැරේ පියා විදා කියන ගීතේ ওই කාලේ ජනප්‍රියම හිටපු දක්ෂතම ගායන ශිල්පීන් දැන් මාස්ටර්ගේ බොහෝ නිර්මාණවල ලතා වල්පොල මහත්මිය ඉන්නවා, ඇන්ජලින් මුදලක මහත්මිය ඉන්නවා. තව තවත් ඒ කාලේ හිටිය ගායන ශිල්පී ශිල්පිනියන් හිටිය. නමුත් කාවත් ගත්තේ නැහැ. ගත්තේ සුනිල් ආබේසේකර යන්නේ. ඊළඟට ඔය කාලේ මාස්ටර් ගොඩාක් චිත්‍රපටවල ජනප්‍රියම ගීත දුලීකාවල එච් ආර් ජෝතිපාල ඔය වගේ එම් එස් ප්‍රනාන්දු ඔය වගේ ගායන ශිල්පීන් ශිල්පිනියන් වරින් වර එතුමා තෝරගත්තා. දැන් මේකට තෝරගත්තේ TM ජයරත්න. ඒතර මාස්ටර් දන්නවා TM ගේ හඬෙන් TM ගේ ගායන පෞරුෂයෙන් මට මේ ගීතය තුලින් මට කියන්න ඕන දේ කියන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මාස්ටර් ඒ දෙන්නව තෝරගත්තේ. ඊළඟට සංගීතයේ තියෙන කලබලය දැන් මෙවැනි පෞල් සංස්ථාවක බිඳ වැටීමේදී ඒ ගැහණිය හෝ පුරුෂයා කලබලයි. දැන් ඒක බිඳ වැටුණාය බිඳ වැටෙන්න යන වාය කියන තත්වයටපත් වුණොත් දැන් මේ ගීතයේ ඇත්තටම ගැහණියනේ තමුන්ගේ පෞල් සංස්ථාව බිඳගන්නේ. ඒකට අපි ගැහණිය පැත්තෙන් කතා කරමු. එයා කලබලයි. එයා කලබලයි ඒ සංගීතයේ තියෙන ඒ කලබල ගතිය. සංගීතයේ මුල් ඉඳලම ඇහුවොත් පටන් ගන්න තැන ඉඳලා ලොකු දිග इंटरैक्शन एक संगीत मूल कोट साटने बहुम केटि 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 संगीत कंडेकिन इकमट वचन वेलटेन इलाट अंतर्वादन अभी इंटरलूड किए उना दिगने इतामात्म केटि केटि वचन इकमट 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 किए वचन टीका मे गीते इसकोटे एक अरे मनसी මේ 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 පෞල් සංස්ථාව බිඳගන්න යන කෙනාගේ මනසේ ඇතිවන කලබලය ඇත්තම කලබලයක්. අපි මෙයා මේ ගමන යනවා පාළට බහැලා. සමහරට යන්නේ කොහෙද කියන එක මෙයාට අමතක නම් මොකද එයා දන්නවා එයා දැන් යන තැනදී ආගේ පෞල් සංස්ථාව බිඳ වැටෙනවා කියන එක. දැන් ওই ගීතය යන ඒ රූප රාමුවේ තියෙනව නේද? අර පොලිසිය ඇවිල්ලා එතනත් ලොකු කලබලයක් සිද්ධ වෙන රූප රාමු. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්න හෝටලේ ඇතුලේ හෝටලේ තුල ඒ අන්නේ කලබල තමයි මේ මේ ගීතේ තියෙන්නේ. මේක බොහොම අර සාවධානව පුටුවක වාඩි වෙලා තේපැන් උගුරක් හෝ වෙනත් උගුරක් බිබී අහන්න පුළුවන් ගීතයක් නෙමෙයි. මේක ක්ෂණයකින් අහලා ක්ෂණයකින් තේරුම් ගන්න පුළුවන් ගීතයක්. ක්ෂණයකින් කියන්නත් ඕන ගීතයක්. ඉතින් ඒක ගීතය තේරුම් ගන්න ඕන අපි ගීතය ගැන විචාරය කරන්න ඉස්සල මේ ගීතය මොන මොන හේතු නිසාද මේ තත්ත්වයටපත් උනේ කියලා. ඉතින් වචනවල තියෙනෙත් ඒ වගේ මුලින් තියනවා ඔබ මේ විදිහට වෙන්න ඕනේ කියලා. මම වචන ටික ලියාගත්තම වචන අමතක වෙයි කියන සැකේ උඩ මලක් නම් ඔබ මලක් නම් එය මලක් ඌව මැන සිලඳු සුකුමල රුවන් සරසන ඔබ මලක් නම් මලක් වයන්
සිනඳු සුකුමල රුවන් සරසන දැන් මල විනාශ කරගන්න එපා ඔබ මලක් වෙන් විලක් නම් ඒ විලක් වූ මැන නිල ඉඳුවර දියෙන් උපදින ඒක විලක් නම් ඒ විලක් වෙන් නිල් මහනෙල් ඉඳුවර දියෙන් උපදින විලක් වෙන් ලස්සන විලක් වෙන් කියන්නේ ඔබ මේකටපත් වෙන්න එපා කියන එක කියනවා දැන් ඔබතුමාගේ පළවෙනි වචන ටික ගැන මොනවද කියන්නේ හිමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් දින් සිතුම් සියතුන් පලා ඇවිත් සිතුම් සියතුන් සිනිදු ඇතිරිල්ලෙන් දැන් මේ සිරියහන කියන එක හරි පූජනීයයි සමියෙකුගේ සහ බිරිඳකගේ මේ සිරියහන කියන එක හරි පූජනීයයි මේ සිරියහන කිලුට වෙනවා කියලා කියන්නේ ආත්ම ගානක් සංසාරේ ආත්ම ගානක් පරිසන් දෙන පාප කර්මයක් කියලායි මගේ පෞද්ගලික වැටහීම. ඉතින් මේක කියනවා හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මේ ඇතිරිල්ලේ මෙතෙක් කාලයක් සැතපුනේ සැමියා සහ බිරිඳ මේ බන්ධනය මේ බැඳීම තමයි මෙතෙක් කල චරිත දෙකක් නෙමෙයි මිනිස්ස ප්‍රාණ දෙකක් නෙමෙයි මේ 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 සායන නිදාගන්නේ මේ සායන නිදාගන්නේ ආත්මීය බැඳීමක් කියන ආත්මයන් දෙකක් හිමින් සැරේ පියා විදා පලා ඇවිත් සිතුම් සියොතුල් කවුද පලාගෙන යන්නේ සිතුම් සියොතුල් අර ආත්මය පලාගෙන යනවා හිමින් සැරේ පියා විදා සුමුදු සායනේ සිලිඳු ඇතිරිල්ලෙන් නැගිටලා යනවා අර සිතුම් සියොතුල් නිකන් රාත්‍රී කාලයේදී පසුදාට වෙන විනාශය අර්බුදය අර මම කියන ආත්මීය වෙන්වීම පිළිබඳව රාත්‍රියේ ඇතිවන සිතුවිල්ල. ඉතින් එතකොට පලා ගිහිල්ලා ඉවරයි. ඒ ඒ සිතුම් සියොතුන් ගිහිල්ලා ඉවරයි ඊළඟ තැනට. ඒ තමයි ඊට පස්සේ කියන්නේ පළවෙනි වර්ස් එකේ පළවෙනි අන්තරා කොටසෙන් කියන්නේ අර මලක් නම් මේ මලක් වෙන්න ඕනේ සිනඳු සුකුමල රුවන් සරසන. ඔබ මලක් වෙන්න ඕනේ සිනඳු සුකුමල රුවන් සරසන එක විනාශ වෙච්ච මලක් වෙන්න බෑ විලක් නම් මෙය විලක් වූ මැන නිල ඉඳුවර දියෙන් උපදින ඔබට තේරෙනවා ඇති ඒක දෙවනි අන්තරා කොටසේ තියෙනවා නැවුම් වත්සුණු රොණින් මත්වි සිහින නිම්නය සුපුෂ්පිත වේ දැන් ඔය වෙළඳ පොළේ තියෙන වත්සුණු සුවඳ වර්ග මේවා අන් ලිංගිකයාව ආකර්ෂණය කර ගැනීමේ යටි හේතුවක් බවට පත් වෙනවා. දැන් හිතන්න සතුන් ගැන සතුන් ගියේ තියෙන ෆෙරෝමෝන කියන જાතිය. හෝමෝන නෙමෙයි ෆෙරෝමෝන කියන જાතිය. මේ ෆෙරෝමෝන කියන જાතිය එක් එක් සතුන්ගේ එක් එක් කාලවලදී ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන්ගෙන් පිට වෙනවා. එතකොට අනිත් සත්වයා දන්නවා මේ සතා දැන් ලිංගික සංසර්ගයක් සඳහා සූදානම් කියලා. එතකොට අර අප්‍රෝච් එක නැත්තම් ළඟාවීම සිද්ධ වෙනවා. හැම සතෙක්ගේම එහෙමයි. දැන් මිනිසාගෙත් එහෙමයි. දැන් අපේ තියෙන ෆෙරෝමෝන අපේ ගෙදර ඉන්න හුරතලා දන්නවා. ඒතර එයාගේ මේ නිවසේ ඇතුලේ ෆෙරෝමෝන සුවඳක් තියෙනවා. මේ සුවඳ පවතින කාලයක් තියෙනවා. මේ කාලය සෙමෙන් 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 යනකොට මේ ෆෙරෝමෝන වල ඉව මේ සුනකයා කියලා ඉතින් මත්තරවත් බල්ලාට උක වෙනවා. මේ ඉව ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා යනවා. එහෙම යනකොට එයා දන්නවා තා මොහොතකින් මේ ෆිරෝමෝන තියෙන පුද්ගලයා මගේ දෙල්ට එනවා කියලා. එතකොට එයා දොරගාවට ගිහිල්ලා දොරස්යෙන් බලාගෙන ඉන්නවා අර ගෙදර ඉන්න ඉතර කට්ටිය එනකම්. එතන මේ ෆිරෝමෝන කියන බලපෑම හැම එකෙම තියෙනවා. දැන් ওই වත්සුළු වල අපි පාවිච්චි කරන සුවඳ විලවුන් ඒවා වලක් තියෙන්නේ එකක් සුවඳ විහිදන එක අනිත් පැත්තෙන් තියෙන්නේ මේ ආකර්ෂණය. දැන් මේ සුවඳ මතක තියෙන්න පුළුවන් කෙනෙකුට. දැන් මම මේ පාවිච්චි කරනවා නම් මේ විශේෂිත වූ සුවඳ වර්ගයක් මේ සුවඳ ඔය ළඟින් ඉන්න කෙනෙකුට මතක තියෙන්න පුළුවන්. දැන් ගෙදර ගියාට පස්සෙත් මතක තියෙන්න පුළුවන්. එතකොට තමුන්ගේ ඇඳුම් වල තියෙනවා නම් මේක පොඩ්ඩක් ස්පර්ශ වෙලා ඒක මතක තියෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ නැවුම් වත්සුණු රොණින් මත්වි සිහින නිම්නය සුපුෂ්පිත වේ. අර අර මම කිව්ව දේ මම කිව්ව විලවුල් වර්ග නැත්නම් ෆෙරෝමෝන කියන එක ඒක අපි නොදැනුවත්වම අපේ වෙතට එන දෙයක්. අපේ අභ්‍යන්තරයට එන දෙයක්. උපවිඥාණයට එන දෙයක් ඒක. ඒක අපි ඒක පිපෙන්න පටන් ගන්නවා
මතක් මේකට ඒක විදියක් තියලා තිබිලා වැඩන්නේ අර දෘශ්‍ය ඇල්මක් තියෙනෝනේ මෙයා මට ගැළපෙනවා මෙයා ලස්සනයි මෙයාගේ අඟ සිරුර හැඩි දැඩි මෙයාගේ අඟපසඟ සුන්දරයි මූණ සුන්දරයි කෙස් ටික දිගයි ඕවා ඕවා ඔළුවට ආපුවාම ඒකත් මතකයේ තියෙනවත් එක්කම අර 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 වත්සුණු සුවඳ එනවා හිතට මේක ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙනකොට තමයි සිහින් හඬකින් මහා දාමතයි මුදා හැරදා පවුරු සීරියහනේ අරක මතක් වෙනකොට උපවිඤ්ඤාණය සිහින් හඬකින් අපිට කියනවා බතිරණයක් ගනි මුදා හැරදා පවුරු සීරියහනේ සීරියහන වටේ තියෙන පවුර මම කියන්නේ මේක ආත්මීය යහනක් කියලා මේක නිකම්ම නිකං මෙට්ටයක් තියෙන කොට්ට තියෙන මෙට්ට තියෙන ඇඳ ඇතිරිලි තියෙන පෙරගුණයන් තියෙන මේ එකක් නෙමෙයි මේක දිගු කාලීන ආත්ම බන්ධනයක් තියෙන තියෙන තැනක් ඉතින් මේක ඇත්තටම ආරක්ෂා කර ගැනීම දෙපාර්ශ්වයේම විසින් කළ යුතු දෙයක් ඉතින් මේ පෞර බිඳිනවා කියලා කියන්නේ පෞර අපව හදන්න බෑ ඉතින් ඔය සංසිද්ධිය ඔය වචන ටික තමයි මේ ගීතේ අන්තර්ගත වෙලා තියෙන වචන පැත්තෙන් බැලුවොත් මං සංගීත පැත්තෙන් කතා කළා ඉතාමත්ම කලබල සංගීතයක් ඉතින් මම එකවරක් මාස්ටර්ගෙන් අහුවා මාස්ටර් ඇයි මේ අර 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 යටින් ඇහෙන අර ආ එක වොයිස් පාර්ට් එක පාවිච්චි කරලා තියෙන්නේ ඇයි කියලා එතකොට මාස්ටර් කෝ දැන් මේ සින්දුවෙන් දෙන්නේ අවවාදයක්නේ ඒ කියන්නේ මේ සින්දුවෙන් කියන්නේ අවවාදයක් ඒ අවවාදය දෙනකොට වරදට පත් වෙන්නේ කාන්තාව කාන්තාවන්ට කාන්තාවට මේක මහා මහා කරදරයක් ඔබ මට මේ හැම වෙලෙම මේ අවවාදයක් දෙනවා මේක කරන්න එපා ඔබ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මේ වචනවල තියෙන ටික අර කාන්තාවට කියනවා ඒක එයාට දරා ගන්න බෑ මොකද එයා තීරණයක් කරන් ඉවරයි ඒතකොට ඒ තීරණය තමයි විලාපයක් හැටියට අර පසුබිම් ඇහෙන්නේ විලාපයක් ඒ ඇහෙන්නේ අර ආයක ඇහෙන්නේ විලාපයක් ඒ කාන්තාවගේ විලාපයක් ඉතින් මාෂා මයන් ඇහුවා මේ තමුසටයක ඔක ඇහුන් නැද්ද කියලා ඇත්තටම මට ඇහුණා මේ මගේ ඒක තමයි ඇහුවේ ඇයි ඒ හඬ ඒ වගේ යොදාගත්තේ කියලා දෙදෙනාගේම හඬින් විලාපය ඇහෙනවා මේ ගීතයේ පසුබිමේ ඒ ආයක වොයිස් පාට් එක දිගටම ඇහෙන්නේ මේ විලාපය ඉතින් මේක සුනිලා අබේසේකර හැර මං හිතන්නේ ඒ කාලේ හිටපු ලතා ක්‍රයන්ජියක් වගේ කෙනෙක් යොදා ගත්තා නම් තව හිටියා ඒ කාලේ යුගයේ ජනප්‍රිය සාර්ථක ගායන ශිල්පිනියන් යොදා ගත්තා නම් මේක සාර්ථක වෙන්නේ නැහැ මොකද ආමේ ලතා වල්පොළ මහත්මියගේ හඬනේ ආමේ අංජලි ඉන්නේ මේක කියලා තියෙන්නේ දැන් මං හිතන්නේ මේ ගීතය අහනකොට දැන් බහුතරයක් හොයාගෙන යන්න ඕනේ කවුද මේ TM ගහන දැන් අඳුරනවා බහුතරයක් හොයාගෙන යන්න ඕනේ කවුද මේ අලිස් ගායිකාව කියලා ඒක හොයාගෙන යනකොට තමයි හම්බෙන්නේ සුනිලා අබේසේකර කියලා නමුත් බොහෝ ගීතවල හඬ ඇහෙනකොට දන්නවා මේ ලතා වල්පොළ මහත්මියගේ හඬ මේ ඇන්ජලින්ගේ හඬ ඒක අපිට හුරුයි දැන් මේකේ මම කලින් සඳහන් කළා අර උදුම්බරා ගීතේ මේකේ හොයන්න බෑ හොයාගෙන යන්න ඕනේ කවුද මේ ගීතය ගායනා කරන ගායිකාව කියලා ඉතින් ඇත්තටම මම දන්නා තරමින් මම හිතන තරමින් සිංහල සිනමාවේ අන්තර්ගතය ප්‍රකාශ කරන සිනමානුරූපී ජවනිකා අන්තර්ගතය කතාව ප්‍රකාශ කරන ඉතාමත්ම සාර්ථක සිනමා ගීතයක් හැටියට මම දකින්නේ මේ හිමින් සැරේ කියන ගීතය. ඇත්තටම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දැනට දශක 3කට විතර කලින් රචනා වුණු මේ ගීතේ උනත් වර්තමානයේටත් කියන අර්බුදයට යන පෞල් සංස්ථාව ගැන කතා කරන ගීතයක් අද වැඩසටහනට ගෙනාවට අපේ ශ්‍රී ලංකන් සිතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නැවතත් මෙවැනිම ඌ හරබර ගීතයකින් හමු වෙන බලාපොරොත්තු වේ. අද අපේ ගීතයට අරුතක් වැඩසටහනින් කතා කළේ හංසවිලක් චිත්‍රපටියේ ඇතුළත් වෙන සුමුදු සායනේ සිනිඳු ඇතිරිල්ලේ කියන ගීතය. ඉතින් මේ ගීතය ගායනා කරේ TM ජයරත්න මහත්මයා සමග සුනිලා අබේසේකර. මේ ගීතය ලියන්නේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වෙන ධර්මසේන පතිරාජයන් විසින්. අපිට හැමදාම මතක හිටින සංගීතයක් මේ ගීතයට යෙදුවේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහත්මයා. එදා මේ ගීතය ගැයූ TM ජයරත්න මහත්මයා සහ සුනිලා අබේසේකර මහත්මිය මතක් කරන ගමන්ම අද ගීතයට අරුතක් වැඩසටහනට මේ ගීතය ගායනා කරන්නේ
අපගේ ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා සහ සන්ධ්‍යා විජේසුන්දර මහත්මිය ඒ දෙපළට ස්තුතිවන්ත වෙන ගමන් අද වෙඩසටාන මෙලෙස නිමා කරනවා නැවතත් ගීතයකින් හමු වෙමු හෙමින් සැරේ තියාවිදා සුමුතු සයනේ සින්දු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුතු සයනේ සින්දු ඇතිරිල්ලෙන් මලක් නම් මෙය මලක් වුව මැන සිනිඳු සුකුමල රුන් සරසන විලක් නම් මෙය විලක් වුව මැන නීල ඉඳුවර දින් උපදින හෙමින් සැරේ සුමුතු සයනේ සින්දු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුතු සයනේ සින්දු ඇතිරිල්ලෙන් නැවුම්වත් සුනූරුනින් මත්දි සිහින නින්නය සුපුෂ්පිත වෙයි සිහින් හඳකින් මහද අමතයි මුදා හැරලා පවුරු සිරියහම හෙමින් සැරේ සුමුතු සයනේ සින්දු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුතු සයනේ සින්දු ඇතිරිල්ලෙන් ආ ආ ආ